ලබන අවුරුද්දට ගේන බලාපොරොත්තු වෙනවා. අපට දැනගන්න ලැබිලා තියෙනවා ඔබතුමා යෝජනා වෙලා තියෙනවා කියලා අනාගතයේ ශ්‍රී ලංකන් දා. අනේ මට මේ තියෙන ටිකක් නැති නේද? අපිට මේ එක්සත් ජාතික පක්ෂ වගේ මේ කුලල් කාගෙන නායක වෙලවන්නේ එහෙම අපි වැඩ කරන්නේ. අපි අපේ නායකයත් එක්ක අපි ඉන්නවා. එතුමාගෙන් පස්සේ කවුරු වෙන නායකයෙක් ගෙයි ඉතින් අපි එතුමත් එක්ක වැඩ කරනවා. එතුමාගේ ඒකෙන් තනතුරු සම්බන්ධය. එහෙම යන්සි තීමක් කරලා තිබුණා. එතුමා තියන්න අවශ්‍ය කරන ස්ථානය පක්ෂයක් විදිහට අපිත් යම් අදහසක් අපිත් තියෙනවා එතකොට යම් ගෞරවයක් දිය යුතුයි කියලා. ඒක පෝජන පෙරමුණේ නායකතුත් අපිට කියලා දෙන යම් ගෞරවයක් එතකොට දෙන්න ඕනේ කියලා. ඉතින් ඒක අනාගතයේ සිද්ධ වෙයි. ඒක මේ තනතුරු නම් අරම අපිට දැන් කතා කරන්න බෑ. ඉතින් එහෙම එකක් අපිට ඉන්න කියලා නෑ. සංශෝධන ගැන කොහොමද මතකද? දානමය සංශෝධන ගැන අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ දානමය සංශෝධනයේ ඩ්‍රාෆ්ට් එක අවයින් පස්සේ. ඒක කලින් අපිට කියන්න බෑනේ. 19 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනය සංශෝධනයේ වීදී කියන මතය අපි දැඩිව ඉන්නවා. 19 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනයේ සංශෝධන වුණායින් පස්සේ ඊළඟට රටට අලුත් ආණ්ඩුක ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියන මතය අපි සියලු දෙනාම ඉන්නවා. ඒක ජනාධිපතිතුමත් ඒ මතයේ ඉන්නවා. බලවෙනියෙන් 19 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනය සංශෝධනය කළා කියන මේ ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනයේ මූලික නවල පත්‍රිකාව නැත්තම් මේකට අවශ්‍ය කරන මූලික කෙළුම්පත ඒක ආවයින් පස්සේ තමයි ඊළඟට තීරණය කරන්න තියෙන්නේ අපි ඒකට මොකටද කැමති අකමැති අපේ සංශෝධන මම හිතන්නේ ඒක ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න